වෙලාවට වැඩක් නැහැ. මේක කරන්න බෑනේ ජොනියා මෙහෙම. මේකේ බොස් උඹද මමද? මමයි මේකේ බොස්. ඈ කොහෙද මම ඉන්නේ? අර කියපු වැඩේ කරාද? එක වැඩක් කරගන්න දහපාරක් කියන්න එපයි. ජොනියා! ජොනි! ජොනි! ජොනි දැක්කම ඈනේද මොකද? පාතේ ජොනියා දැක්කද? හා? ඔය ළඟ පාත කොහේ හරි ඇද්ද? මාතේ නෑ මම ගෙඩි කොහෙනවා පොඩ යන්න මාතේ ජොනි මාතේ සල්ලි නෑ හිඟා ගන්න එපා යන්න පොඩක් යන්න මාතේ මං සල්ලි නෑනේ මේ අපේ මාතේ කොහෙද ගමන්ද මම මේ ඉන්නවා දැකලා අනේ මං හිතුවේ මේ හිඟා ගන්න කවුරුරි ඇවිල්ලා කියලා සමා වෙන්න ඕනේ හිඟා ගන්න ඔව් මොකද මහත්තයෝ අද රටේ හැමතැනම හිඟන්න ඕනේ ඔව් ඔව් මහවු හිඟා කරනවා බහුතරේ හදා ගන්න ඔව් පොඩි උන් හිඟා කරනවා තුන් වේල ගන්න මම ඉතින් හිඟන්න එක්ක සමා වෙන්න ඕනේ හැබැයි ඉතින් කවදාවත් ඔයාගෙන් නම් හිඟන්නේ සල්ලි ඉල්ලන එකක් නැහැ නේ ඒ මොකද නැහැ නේ හිඟන්නේ කියන සල්ලි ඉල්ලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් මහත්තයෝ ඉතින් නොකියම හිඟන්න කියලා කිව්වා නේ කවන්නේ ඔක මේ වෙද්දි මගේ වැඩේ මොකක්ද දන්නේ හරි කොහෙද යන්නේ නෑ වැඩේ කරුණා මෙතන අලකන්න ඉන්නවා ළමයි යනවා හරි නෑනේ ඔය ඉතින් කලබලේනේ හරි හරිසි අම්මත් ගා පොඩි කාලේ හරිම කලබලයි කියලා මහත්තයෝ වැඩේ හරි කිව්වට වැඩේ හරි නෑ තමයි ඒ වන්ට ඉතින් අපමාත්‍ය මෙහෙමයි මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඒ බලාපොරොත්තු නැති කරගන්න එපා මොකද මහත්තයෝ මගේ මේ ඉහේ ගෙස් ගන්නට මම මඟුල් කවුරුන් දෙන්න දිනන ඕනද අම්මෝ ගොඩක් දිගට දිනනවා මහත්තයර කියන මේ දෙනු මේ දරුවත් මම කවුරු කවන්න කරපු එක විඩිවල ගිහිල්ලා නෑ මේ වස්කඩුව පැත්තේ වස්කඩුව ඉන්ට්‍රස්ට් වෙන්නේ නැති හරියටම පොඩ්ඩක් ඉන්නකෝ මේ දෙන්නේ මේ දෙන්නේ විඩි ගාඩ් එක ඒ ලස්සන කබල් එක චන්දිමානවණයි තරින්ජ මහත්තය මම තමයි කබල් කරේ කවුද තරින්ජ කිව්වේ තරින්ජ නෙමෙයි තරින්ජ තරින්ජ සමායි නම පැටලවුන මගේ ආදරේ තමයි මේ මහත්තයම අඳුරලා දුන්නේ අවුද සෙට් කරේ කසුන් කස්සා රට යනවා කියලා කිව්වනේ රට යන කලින් තමයි ඔය වැඩේ සෙට් කරේ මූ රට යනවා කියලා මතුගම ගිහින්වා මතුවට තමයි ඉතින් මම ගිහිල්ලා වැඩේ සෙට් කරලා මහත්තයට කියන්න ඒ මහත්තයා ඉන්නව නේද රන් කඳ අනේ රන් කඳ කෑලි වලට කපල විගුණන්න බැරිද විගුණන්න බෑ මොකද 6යි 4යි මහත්තේ ස්ලිම් එකක් තියෙන ස්ලිම් එකක් මේ මහත්තයාටම ගැලපෙන්න ඕන ඉටි රූපේ වගේ අනේ ඉටි රූපේ වගේ එහෙනම් දැක්කව නිකන් අර ලොකෝ ජමනාරම් වගේ ඇති ජමරන් මොනාද මහත්තයෝ ඉටි රූපයක් වගේ එහෙනම් රබුටම් වගේ රබුටම් මේ කේන්දර කතා කියන්න බෑ මහත්තයෝ කේන්දර කතා කියන්න බෑ ඔය මහත්තයාට රබුඩම් කියමුකෝ මං කේන්දියක්. තරණවත් අම්මෝ රබු කියන්නේ කේන්දියක් නෑ. රබුඩම් දකින්න දෙයක් බලන්නවත් ආස නෑ. නෑ මේ දැන් මාර වැඩ. දැන් උඹ බැරි වෙලා නොනට දොළ දුකක් ආව රබුඩම් කන්න. මම ඒක ගැන හිතුවා. ඔව්. මම නොනව පැත්තකට කරලා කිව්වා. ඔව්. නොනේ. ඔව්. බබා කියලා කතා කරානේ කමක් නැහැ. ඔව් බබා අනේ ඔව් බබා. බබා කිව්වට කමක් නැහැ. හැබැයි දොළදුක හැදිච්ච කාලෙක රබුටන් නම් ඉල්ලන්නේ මම කොහොමද? පව් ඉතින් මේ දාසාවට රබුටා කන්න නැති වෙනවා කියන්නේ. රබුටන් රබුටන් නේ මම. ඈ මහත්තර කේන්දියක්. මගේ කෙඩියක් දෙකක් අම් බෑ. ඒ මො ලෙල්ලක් දැක්කත් කේන්දියක්. අම්මෝ එහෙනම් හරියන්නේ. හරි කවන්නේ කවන්නේ. මහත්තයා. ඔව්. මම මහත්තයාට හදක් වගේ ගෑල්ල මෙක් සෙට් කරන්න. ආ කුණ හදක් වගේ. ගන් හදක් වගේ. අපෝ. ඇයි මං ආසනේ. හදක් වගේ දෙන්න ආසනේ. මං ආවේ කී කැකේ අයියා. මොනාද? හදකට ආසනය කියපෙකින් මම මේ දැක්කමයි. මේ හදක් වගේ ගෑල්ල මෙක් සෙට් කරලා දෙන්න කොච්චර කැමති මිනිස්සු හදක් වගේ කෙනෙක්ව බඳ කරන. ඒ මිනිස්සු කැමති ඇති මං කැමතිනේ. ඇයි මහත්තයෝ? ඈ කවියෝ. කොච්චර නම් මේ කාන්තාව හදට සමාන කරලා තියනවා. ආ කියාම්බල. සඳනාවක් ගමක් නැතේ රත්තරන් පුතේ ඔය කවිය මොකෙත් තිබ්බේ කවිය සින්දුව ඒ සින්දුව හද සමාන සින්දු කවි කරනවානේ හදට සමාන කරලා තියෙන්නේ නෑ ඒවන කවියොන්ට පිස්සු ඇති ඒගොල්ලෝ සමාන කරන්න ඇති හැබැයි මට නම් හදක් වගේ කෙල්ලෙක් එපා ඇයි ඒ වගේ ඒකේ නියම අර්ථේ නොදැන ඔයා කෙල්ලන්ව එහෙම ගෑල් ළමයින් අපහාස කරන එක පව් මොකද අපහාසෙ? ගෑල් ළමයකට හඳ කියනවා විතර අපහාසයක් තියනවද මේ ලෝකේ කොහෙවත්? මම ඔය අහුවා. ඇයි යකෝ? හඳ කියන්නේ දුරට පට්ට ලස්සනයි. ඔව්. හරි ආකර්ශනීයයි. ඔව්. ළඟට ගිහින් බැලුවම පත හිල් වලවල් ආවට.
මට මේ චෙක් කරන්න හදන්නේ ළඟට ඇපල් දුරට ඇපල් ළඟට පැපෝල් මොඩල් එකේ කෑල්ලද චෙක් කරන්න හදන්නේ. ඒ කතාවෙත් ඇත්තක් කියනවා මහත්තයෝ. ඔව්. ඒ වුණාට ඉතින් මේ හනේ වුණාට එහෙම ගෑල්ලමෙන්කොට එහෙම අපහාස කරන එකත් වැරදි ඔයා. ඔයා විශේෂයෙන් ගෑල්ලමෙන්ගේ හම්බ කරන් කඩ කෙනෙක් කවුම මහත්තයා කියන්නේ. අපහාස කරන්නේ නැහැ. දැන් නිකවට ඉඳලා බලන්න. හද කියන එකේ මෙලෝ යකෙකුට ඉන්න පුළුවන්ද? ඉන්න එකක් ඉන්නේ පාවෙවි. අර යකෝ යකට ඇදුම් දාගෙන ඔහොම පාවෙවි ඉන්නේ. අපි ගෑනු ගන්න පාවෙවි ඉන්න විතරද යකෝ? පාවෙවි නෙමෙයි. අනිත් එක මම මේ නිකවට කියන්නේ නිකන් හිතලා බලන්න. දැන් හඳ හොඳයි ඔක්කොම හොඳයි. හඳේ හාව ඉන්නවා කියලානේ කියන්නේ. පට්ට බොරුවක්. ඒක බොරු හිලක් කියන එක නොකිය කියනවා හඳ වගේ කියන එක. ඔක්කොමත් හරි. ඉස්සෙල්ලාම හඳට ගියේ කවුද? බැලේ. අන්න ලයිව් එක එන බැලේ. ඉතින් ඔය එක එක වල්ලෝ වැලියෝ ලැබුවා අපිට මොකටද දෝයි? මංගලක් කතා කරනවා මෙයාලේ. අපි ගත්ත දවස් ඉඳන් ඇමරිකන් කාර්යයයි චීනා ජපානා ජර්මන් කාර්යය මොකෙක් කරිනෝගේ කොඩි හිටවන්න එක එකට කොඩි හිටවන්න අපි ගන්නවද කොහොමද මට වෙන එකක් එක්ක රවී ඒ වගේ ජරා වැඩ කරන්න එපා මට හරි හරි එහෙනම් මහන්දා මට මට උදව්වක් කරන්න ඕන මොකක්ද මහන්දාට හදිසිද නෑ හදිසියන්නේ ඕනේ මහන්දා මට උදව්වක් කරන්න ඕන මං කෙල්ල හොයලා දෙන්න ඕන ඔබ යෝඩු කරන්න ඵලයන් නෑ නෑ එහෙම එකක් මේ මහන්දා මහත්යගේ ඔය ඉස්කෝලේ යන කාලේ වගේ දීප බලහිලව එහෙම නැද්ද මං කරලා දෙන්න. වැඩි අපරෙන්න එපා තැනේ. අපි තාම දැනට පොඩි වෙන මිනිස්සු. එහෙද වෙන්නේ තැරෙන්න එපා. මහත්යෝ එහෙම වුණොත් ලේසි. මහත්යගේ කවුරෙන් මොකක් හරි ඔය ඉස්කෝලේ යන කාලේ මොනවා හරි එකක් තියනවා නම් මං කරලා දෙන්න. තිබ්බා තිබ්බා. අනේ කියන්නේ මහත්ය. මං ඉස්සෙල්ලාම කෙල්ලෙකුට ලව් කරේ පහේ පන්තියේදී. මොකක් පහේ පන්තියේ යකෝ මූට දිලා දෙන කුඩක් පහේ වසරේදී ඉතින් කිය දත්තර මාත්‍රු කිව්වේ චිකන් කාලා වැඩි ඒකයි හෝමෝන ඇවිස්සලා තියෙන කියලා ආ ඒකයි පහේම බණක් ගත්තේ කුකුල්ලොන්ට ගහනවනේ දවස් 45 ඉතින් ඒක වැඩ කළා පට පහේ පටන් ගත්තා පහේ පටන් ගත්තා හරි ඉතින් කියලා මට මට දැනගන්නත් දෙක පහේ ඉතින් නංගි කෙනෙක් එක්ක හොඩි ඉතින් එකක් තිබ්බා හරි හරි පොඩි එයාත් එක්ක අමදාම් දේ පාන්දර යනවා අපි කොහෙද වික්ටෝරියා පාර්ක් එක. ආ ජොගින් කරා. ජොගින් කරාන මගුලුන්නේ ලව් කරා. පාන්දරම. ඕ පාන්දර මට පාන්දරම යන්න ඕන. ඇයි පාන්දරම යන්නේ? මං ආසයි. තන මත පිණිවැටලා තිනවා බලන්න. ආදෙල. ඇගවන මොකද හිතන්නේ බා? ඔව්. මොකද කියේ? තන මත පිණිවැටලා තිනවා බලන්න. ඔය මොන නයන්න කියලාද කියේ? යකෝ තනකොළ නයන්න. තන මොන නයන්න? වෙන නයන්න කොහෙන්ද පහක් මං යාළුවලා ඉන්නේ තාත්‍රේ වන්දිනාගේ කෙනෙක් එක්ක. හතර ඒ ළමයාට ලව් කරන්න ඉන්න ගියා පොල් කටු දෙකක් අරගෙන ඇවිල්ලා මහත් එක වෝම් පිට්ටු යන හතර. ගහලා එදෙව්වි. හරි ඉස්තර කියන්න කොට. නැයි ඉතින් අපි ගිහිල්ලා වාඩිනෝ සීපාලික ගහක් යන. සීපාලික ගහ ශාපාර වර වර. හරි ලස්සනයි. ඒකට වයි දිදි. උදේ පාන්දර. ඔහොම පිණි වැටෙනවා. ඊපස්සේ මෙහෙම මල් වැටෙනවා. සීපාලික මේම කොළ වැටෙනවා. ඔව් කොළත් වැටෙනවා. මේම කුරුළු පියාටු වැටෙනවා. ඕම මිනිස්සු වැටෙනවා. මිනිස්සු වැටෙනවා. ඔර හැංගිලා කබල් දිහා බලන් ඉන්න උන් ඉන්නවා. ගාතුඩ. ගාතුඩ එහෙම. උඹට ඉස්සලා වැටෙනවා දොස් කතා කබල් දෙක මොලට. මහත්තයා මහත්තයා ඔය කියන්නේ පැම්පස් කාලේ ලව් එකක් නේ. ඔව් පැම්පස් කාලේ. පැම්පස් ලව් එකක් එපා මට කියන්නේ කැම්පස් ලව් එකක් ගැන කරලා දෙන්න. ආයෙත් ගැමරෙනවා. ඔය හරි ලැජ්ජකාරයා. ඔකට තාම උත්තර ගන්න දෙරිලා තියෙනවා. අපි ඉතින් වැඩියෙන් දැරිලා පොඩි වෙලා නැහැනේ. තරිඥාන්තය වගේ. හරි 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 කමන්න හන්නයි. අදින් පස්සේ තමයි දැරුණොත් ඉතින්. නෝනද මහත්තයා. ඒක දැන්නේ බලන්න වෙනවා. හරි හරි ඊට පස්සේ ලව් එක ගැන මට කියන්නකෝ. නැහැ ඒ ළමයා ගෑල් ළමයා හිටියා. ඔව් ඉතින් එයා කොච්චරවත් සල්ලි ගැනමයි කතාව. සල්ලි ගැන? සල්ලිමයි ආන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. නැත්නම් මොකද මට සල්ලි නැහැ නේ. ඉතින් මහත්තයාට සල්ලි නැති වුණාට මහත්තයාගේ මාමට ඕන තරම් සල්ලි තියෙන්නේ. මාමට සල්ලි තියෙනවා. ඉතින් ඒ දේපල ඔක්කොම හිටියනේ මහත්තයාට නේ. මං කිව්වා. ඉතින් මං කෙල්ලට කිව්වා නංගි බය වෙන්න එපා සුදු. අපේ මාමා බැලලා නැහැ. ඔව් උට පට්ට දේපලක් තියෙනවා. ඔව් ඕකම අරුණන් සේනම් මට අයිති වෙන්නේ කියලා. මේක විශ්වාස කරන්න බෑ කිව්වනේ. අයියෝ මහත්තයා පොඩි දෙයයිනේ කරන්න තිබ්බේ. ආ. ඒක විශ්වාස කරේ නැත්තම් ඔව් මහත්තයාට තිබ්බේ ඒ දෙරිව මහත්තයාගේ මාමට මීට් කරවන්න. කළා. ඉතින් ගේන්න මොකද ප්‍රශ්නේ? ඒකෙන් පස්සේ මාව මීට් බෝල් වුණා. ඒකෙ නෑ මං
මාමත් කල්පනා කරවල එයාගේ තියෙන දේපල අහගෙන ඉගේ තේරුමක් නැහැ කියලා මගේ කෙල්ලත් එක මාම වැන්දා. දැන් නැන්දා කියන්නේ මම මගේ කෙල්ලට. ඔන්දේන වැහලාගෙන ඉන්නවා මට දේපලක් නැහැ කෙල්ලත් ඇහ. හරි හරි ඔච්චර සෝජනීයයි කියලා දන්නවනම් ඔව් අද කරලා දීපු වෙඩිම මහත්තයාට සෙට් කරනවා අම්මව සෙට් අර තරින්ජ මහත්තයා කිනවනවද අම්මෝ එහෙම වුණොත් නම් මහත්තයාට තැලෙන්න කොට වෙනවද හොඳද ඕනේ කුටි කන්නේ අම්මා ස්කාරනේ මන් තැලන්නේගේ තේරුම් ගන්න වෙන කෙනෙක්ව සෙට් කරලා දෙන්න මම එකක් තියනවා කැමති නම් මට සෙට් කරන්න ඒක හෙද තව එකක් තියෙන නෑ කොහොමද සෙට් වෙන්නේ කියන්නේ මම ෆොටෝග්‍රැෆි නේ කරන්නේ ෆොටෝග්‍රැෆර්ස් නැට ඉතින් අඩපාඩුවක් වෙන්න බෑ යන්න යන්න තැන ඉතින් කෙන්න තමයි ඒකේම හතුරු කරද්ද නෙමෙයි ඔව් එත කාලේ කෙල්ලෝ ඉන්නවනේ කැමරාවක් අටවක් හිටියද අනේ දුවගෙනනවා අයියේ මගේ ෆොටෝ එකක් ගන්නකෝ අනේ අයියේ මගේ ෆොටෝ ෂූට් එකක් කරන්න මට Facebook දාගන්නවා මට ලයික්ස් ගන්නවනේ අනේ මට මාර කරදරයක් නෙමෙයි මේ මහතුරු කිසි වරද නැහැ ඒ මහතුරුද හරි අහිංසකයෝ ඒ මහතුරු හරි කැමති ලෝ ඇංගල් ෂොට් කරු බඩ ගාගෙන දන ගාගෙන බිම පෙරලි පෙරලි ෆොටෝස් ගන්න. නෑ දැන් එන විදියත් එක්ක ඉතින් දැන් තරගේ වැඩි. ඒක තරගේ වැඩි වුණාම නැවිලා හරි ගන්න වෙනව නේද දරිද්‍රවන් දැන්. මෙහෙම හිටියොත් කෙල වෙනවා. අර 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 ඉතින් ගෑන ළමයිනොත් හරි පිළිවෙලට. ඔව්. මෙතනටම දිගට ඇඳගෙන යනවා. ඔව්. මෙතනට දිගට පරුදු ගවුම. ඔව්. ඉතින් ඒ නෝනලත් එක එක විදියට ඉන්න මේ මහත්තුරු දිල් බිම පෙරලි පෙරලි ගන්න. ලෝ ඇංගල් කැමරා. ලෝ ඇංගල්. අනාගතේ තියෙන තැන නිදි පාද පාද දැන් ඉන්නේ කපුකම හරියන්නේ නැත්තම් ඔය කැමරාවක් අටවගෙන ඔය හරියන්නේ අනේ හොඳ වරදින්නේ ඔව් හරියට කර පොඩි ලව් එකක් කරගෙන ඉවරද ඇතියලෙක කොහෙද ඔක තියෙන්නේ හොරණ කෙල්ල හොරණ අප්පා හොරණ පැත්තේ ඔබ හරි හොරණ පැත්තේ හොරණ පැත්තේ ඉතින් කියන්නේ අර වැවදී හොරණ වැව හොරණ වැව ළඟින් වංගෝ හැරෙනකොට වංගෝ හැරෙනවා අර ලොකෝ සියමලා ගහත් එක තියෙන ගෙදර සියමල අර අන්දරවැල්ල අන්න හරි මම ඔය පැත්ත ගැන මට කවදද දෙන්න බලන්න අම්මේ ඔය පැත්ත ගැන මම හොඳට දන්නවා මගේ යාළුවෝ තියෙනවා ඔය පැත්තේ වැව තියෙනවනේ වැව ඔව් වැව ළඟින් වංගුව වංගුව වංගුවේ තියෙන සියමලා ගහ අන්දරවැට මම කරලා දෙන්න මම පොඩේට මාත් කොරණ කිව්වනේ හරි වැව ගැන කිව්වා වැව වංගුව වංගුව සියමලා ගහ සියමලා ගහ අන්දරවැට අන්දරවැට මහත්තයා වැරදි නෑ මහත්තයා වැරදි මොකද මම වැරදි නේ මම වැරදි නෑ 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 වාහන ඉතින් දන්න දැනන්නේ මහත්තයා වැරදිද වැරදි නෙලියක් නෑ නේද මම දන්නවනේ ඉතින් හරි එතන ගියක් තියනවා තමයි ඔව් ඒ වරනේ ඒකේ දර කසාද වදින්න දෙරියක් නෑ මගුලක් කකා ගන්නවා මම මේ අදවසත් හමු වෙලා මේ යන්න නික අදවසත් හමු වෙලා අදවසත් හමු වෙලා නෑ නෑ ඒකේ දර කසාද වදින්න දෙරියක් නෑ මගුලක් කකා ගන්නේ මං හමු වෙලා ආවනි අද ගොමහට කවුරුත් නෑ කියලා කතා කරපදින කුපයිද කියන්නේ නැත්නම් මොකද ඉතින් මට අද හම්බ වුනේ ඒ මගේ ගෙදරනේ ඒ ගෙදර ඉන්නේ මම එතකොට රදුවාට කොණ්ඩේ ටික්කලින් ඒ මගේ නෝන මරණ උසයික බල 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 බොරු කියන්නේ නැති ඒ මගේ නෝන යකෝ මේ නෝන නේ දැන් මේ කියපු වෙලාවෙත් කිව්වා බබා දැන් තාත්තියનો ඇති ඉක්මනට යන්න කියලා බල මොවේ වාවත් ගන්න දෙන්න බැරණ නිකන් ඉදා තාත්ති කියලා කිව්වා තාත්ති කියලා මගේ නෝනම තමයි ඇයි මොකද දැන් අද කාලේ අම්මි තාත්ති කියලානේ කතා කරන්නේ ආ උනේ ඔව් මම නෝනට කතා කරන්නේ අම්මි කියලා ඔව් නෝනමට කතා කරන්නේ තාත්ති කියලා ඔව් ලැබෙන්නේ මල්ලිලා නම් කියලා ඔව් ඔව් ඒ මගේ නෝන දැකම වෙනස් තුනේ කොහොමද හිතා ගන්න බෑ ඒ මගේ නෝන මහත්තයා ඒ වගේ නෝන ඔව් මගේ නෝන එහෙනම් පොඩි මිස්ටේක් එකක් සෝරි රෝන් නම්බර් පොඩි 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 රෝන් නම්බර් එකක් කිසිම මිස්ටේක් එකක් නෑ 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 වැඩි හරි කමන්න නෑ මොකද දෙලලා තියෙන්නේ මොකද කරන්නේ ඒ මගේ නෝන ප්‍රශ්නයක් නෑ යකෝ මූ කන්නේ බෑ උඹේ නෝනත් එක්ක නින් මම යාළුවලා තියෙන්න උඹ කලබල වෙලා තියෙන්න මේකනේ මහත්තයෝ ඔව් දැන් මගේ නෝනාව කසාද වදින්න කලින් ඔව් නෝනගේ අම්මා ඉන්නවනේ ඔව් අම්මා මට කිව්වා පුතේ මං පුතාට ඇතෙක් බරට දෑවැද්ද දෙනවා කියලා ආ එක රුපියලක් දුන්නේ ඇයි බරට නෝන දුන්නද බරට නෝන දුන්නා නෝන මේකනේ මහත්තයෝ ඔව් මට සතපහක දෑවැද්දක් හම්බුනේ ඔව් ඒ හින්දා ඔව් මගේ නෝන ওই මහත්තයා ගන්න මකුල මම දෑවැද්දක් තියෙන කෙනෙක් තියෙන තරගේ මෙන්න ඕන කෙනෙක් ගන්න මෝ මාරමිනේ නේවා ඒ කියන්නේ මට දීලා ඔබ දැවැත්ත තින්තරකින් බඳින් මේකවත් මේ දතක් කියලා ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියන්නේ මේද මේ ගෑනු ගැන කතා කරන්නේ දත් නෙමෙයි මමත් කතා කරන්නේ ගෑනු ගැන තමයි ගෑනෝ බෑනා බෑනෝ බෑනෝ මගේ කතා අරගෙන අලුත් කතක් මට දියෝ අනේ අපෝ අනේ බෑනෝ කොහොමද මේ වැඩේ කරලා දියම් බෑනෝ